හැමෝටම නම් නැවසනක් සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අලුත් පාඩම 25 වෙනි පාඩම 8 පන්තියේ 25 වෙනි පාඩම සංඛ්‍යා රේඛාව හා කාටිසිය තලය संख्या रेखा वहां काट सी ताले अरे जब पाड़े में पटांग करने को आप अमृतिश में कथा करना निपुणता 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 अभी धन का मे पाठ में आरभ तमें अदास मेहम विविध क्रम विविध क्रम विविध क्रम इकमें लिया विविध क्रम विधि गवेशने करमी विधि गवेशने करमी ඉක්මනින් ලියන්න ගවේෂණය කරමින් විචල්්‍ය දෙකක් අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතා අන්‍යෝන්‍ය සම්බන්ධතා පහසුවෙන් සංනිවේදනය කරයි මේ මේක අපි ලිව්වේයි මේ මේ විදිහට නිපුණතාවයක් ලියාගත්තා මේ පාඩමේ අරමුණ ගැනයි අපි ඉස්සෙල්ලා දැනගන්න මේ මොකද්ද මේ කරන්න යන්නේ කියන එක එහෙනම් මේ පාඩමේ අපි කරන්න යන්නේ विविध क्रम विधि गवेशने क्रमें विचार दिखाकर पावती अन्या संबंधता पहास्वें सन्वेदने निपुणता आट लबादे मे उत्साह मंडलिया हेम पाड़म को मम कथा करवा मे ये पाड़मठ अदाल वचन मे पाड़मठ इत वचन देखा तुनाती है वचन देख तुम देगा वचन लिया वचन की अदाल वचन अभी इस पलवनी वचन तम काटसीय खंडांग ताले काटसीय खंडांग ताले කාටිසිය කණ්ඩාංග තලය මේක මේ අදට විතරක් කළපත් වෙන එකක් නෙමෙයි වාට ඉදිරියේ ඉදිරියටත් වෙනවා අපි එකට කියනවා කාටිසියන් කෝඩිනේට් මෑන් කියන්නේ කාටිසියන් කෝඩිනේට් ප්ලේන් Cartesian coordinate plane. එතකොට ඊළඟ වචනේ පටිපාටිගත යුගල. දෙවෙනි වචනේ තමයි පටිපාටිගත යුගල. පටිපාටිගත යුගල. මේව අදට විතරක් ඕනේ නොවන දෙයක් මම මේ කියන්නේ. ඉතින් වචන ටිකක් දැනගත්තට ඉංග්‍රීසි පාඩමක් නොවන උනත් මේ දේ දැන ගැනීම වැදගත් වට ordered pairs ord ordered pairs ordered pairs ilangata vrutta padaka
වෘත්තපාදක තුනේක quadrant q u a d r n t quadrant quadrant හරි පාඩමක් ආරම්භ කරන්න අවස්ථාවේ අපි මේ විදිහට කරසගමු කාටසිය කණ්ඩාංග තලය මේකදී භාවිතා කරනවා පාටි පාටි ගත යුගල වෘත්ත පාදක වෘත්ත පාදක अरे मे की वर्ण मट क्या लिखमेंट अरे अद कथाकंद पलवीन वचन अभी दिया अभी पलवीन एक संख्या मैं काफी कालीन दान ना संख्या रेखा संख्या रेखा संख्या रेखा हरि दे इन्हें संख्या रेखा का दें गांधी मापी संख्या रेखा के ना मीठे कालीन आहार दिए हो संख्या रेखा वा काफी बिंदु ये पैत बिंदु इंदला दाखुन पैत तर बिंदु इंदला दाखुन पैत तर आप इटा अम्बे ना दाने संख्या मतलब करे बिंदु इंदला दाखुन पैत तर आप इटा अम्बे ना दाने संख्या दाने कर समार परतरे की गाली नजर समार कुताला वरदन तनाक समय में संख्या रेखा वा युवा में परतरा असमान वाद संख्या मट की अंड संख्या रेखावे वांग पत्ति अरे आप कथा कर संख्या रेखाव के संख्या रेखावे वाम पत्ते दपुन पत्ते अंड अंड अगे मुकदे बल असंख मेतन रीना देखा ओ रीना देखा रीना देखा आप ये कर लिया काम देखो ना आप इलाके लाखों करा रीना देखा इलाके में तो ना रीना तू ना रीना तू ना रीना लाखों कर लिया काम हो रीना तू ना भी ना इलाके दाना अवस्था वाले तो ना दाना हाथर है दाना हाथर नहीं दाना हाथर आप ले आन कुरान दाना हाथर की है और विजय आप इधर ලකුණු කිරීමක් කරගන්න පුළුවන්. ඒකත් කරන්න ඕගොල්ලෝ හැම උටක් ගා.
දැන් මේ ඉලක්කම් දිහා බලන අපිට තව නිගමනයක් ගන්න පුළුවන් මේ විදිහට. මොකද්ද? මේ ධන දෙක සහ ඍණ දෙක කවුද විශාල? ධන දෙක ඍණ දෙක කවුද විශාල? ධන දෙක ධන දෙක නේද? එතකොට අපිට මෙහෙම ලියන්න පුළුවන් ධන දෙක විශාල සංකේත මේ තියෙන සංකේත මතකයි විශාලයි ධන දෙක විශාලයි ඍණ දෙක කියලා ලියන්න පුළුවන්. ඇහෙනද? ඒ වගේම මේ ඍණ දෙකයි ඍණ තුනයි ගත්තොත් කවුද විශාල? ඍණ දෙකයි ඍණ තුනයි කවුද ගත්තොත් කවුද විශාල? ඍණ දෙක ඔව් ඍණ දෙක විශාලයි නේද? ඍණ තුන කුඩයිනේ. දැන් ඍණ තුන කුඩයි කියලා අපිට පෙන්වන්න පුළුවන් ඍණ තුන කුඩයි අනිත් පැත්තට. ඍණ තුන කුඩයි ඍණ දෙක කියලා අපිට ලියන්න පුළුවන්. ඍණ තුන කුණයි ඍණ දෙක කියලා ලියන්න පුළුවන්. ඒක ලියාගන්න. ඊළඟට අපි ධන දෙකයි ධන හතරයි ගත්තොත් ධන හතර විශාලයි නේද? ඒ නිසා අපිට ධන දෙක උඩයි ධන හතර කියලා ලියන්න පුළුවන්. ධන හතර ඇත්තම විශාලයි. ඔය විදිහට අපිට විවිධ අසමානතා යටතේ අපිට ලකුණු කිරීම කරන්න පුළුවන්. खंडांक මේ ඡේදනයේ ලක්ෂය අපි දන්නවා බිඳුව කියලා. මේ පැත්ත ධන 1, ධන 2, ධන 3, ධන 4. මේ පැත්ත ධන 1, ධන 2, ධන 3, ධන 4. ඔය විදිහට. ඊට පල්ලෙහාට මේ පැත්තට ආවොත් මේක ඍණ වෙනවා. මෙහා පැත්තත් ඍණ වෙනවා කියන එක වදන්නවා. ඒ නිසා වම් අත පැත්තට ගියාම x අක්ෂයේ ඍණ පැත්ත, දකුණු පැත්තට ගියාම y අක්ෂයේ ඍණ පැත්ත. එනිසා කණ්ඩාංග තලය ඔය විදිහට අපිට ලකුණු කිරීමක් කරන්න පුළුවන්. දැන් අපි ඕකේ කණ්ඩාංගයක් ලකුණු කරන විදිය ඊට පස්සේ බලමු. කණ්ඩාංගයක් ලියනකොට ඉස්සල්ලාම ලියන්නේ මතක තියාගන්න මේක. කණ්ඩාංගයක් ලියනකොට ඉස්සල්ලාම ලියන්නේ x x කණ්ඩාංගය. ඊට පස්සේ තමයි y කණ්ඩාංගය ලියන්නේ. ඉස්සලාම ලියන්නේ මොකද්ද? x කණ්ඩාංකය, x අදාළ කණ්ඩාංකය ඊළඟට ලියන්නේ y කණ්ඩාංකය. කණ්ඩාංකයක් ලියන විදිය තමයි මේ තියෙන්නේ. අපි ලියන්න කණ්ඩාංක කණ්ඩාංකයක් නිරූපණය. කණ්ඩාංකයක් නිරූපණය කරන්න මේ විදියට ඉස්සලාම ලියන්නේ x කණ්ඩාංකය ඊළඟට y කණ්ඩාංකය. දැන් මම කියනවා a කියලා ලක්ෂයක් තියනවලු 2 3 කියලා ලක්ෂයක. 2 3 ඒ කියලා ඛණ්ඩාංකයක් තියනවලු 2 3 ගැන. ඒ
එහෙනම් 2 3 ලක්ෂය අපි ලකුණු කරන විදිය දැන් බලමු. ඔව්. ඔක ලියා ගන්න ඕනද ඛණ්ඩාංක? නිරූපණය. ඛණ්ඩාංකයක් නිරූපණය. දැන් අපි A ලක්ෂය ලකුණු කරන්නයි යන්නේ. එතකොට මේ x වලට අයිති වෙන්නේ A නේද? x කියන්නේ කවුද? මේ 2 නේද? y කියන්නේ කවුද? මේ 3 නේද? ඒක තේරෙනවා නේද ඔයගොල්ලන්ට? මේ x ට අදාළ වෙන්නේ 2, y ට අදාළ වෙන්නේ 3. ඒකනේ මේ ලියලා තියෙන්නේ. ඒ නිසා අපි බලන්න ඕනේ x වල 2, මෙන්න මෙතනනේ x වල 2. y වල කවුද? 3. ඒ නිසා අපි බලමු 2 ඉලක්කම ඉස්සරහට අරන් ගිහින්. ඔන්න අරන් ගියා උඩට. y වල කොයිද ඉන්නේ? 3 නේ. ඒ නිසා 3 ඉලක්කම වම ගෙනාවා. ඔය දෙක හමු වෙන තැනක් තියෙනවනේ. x වල අගය උඩට අරන් ගියා. 2 ඉලක්කම උඩට ගෙනිච්චා. තුනේ ලක y වල තියෙන තුනනේ තුනේ ලක්කම මේක දකුණට අරන් ගියා වමට يعني දකුණු පැත්තට අරන් ගියා ඒ දෙක හමු වෙන තැනක් තියෙනවානේ මෙන්න මේ හමු වෙන තැන තමයි අපි කියන්නේ කැපිටල් A කියලා ඒ නිසා ඒකේ ඛණ්ඩාංකය අපි මෙතන ලියන්න පුළුවන් 2,3 කියන ලක්ෂය තමයි අපි ලකුණු කරේ ඔගොල්ලෝ ලකුණු කරගන්න එක 2,3 කැපිටල් A कैपिटल ए की ना लक्ष्य लापुनु कराने में मित्र ना की तकिन लापुनु कराने में ही दिए अब तभी लक्ष्य आप गम मो बी किया ला अन्न बी के लतावत लक्ष्य आती है ना एक आप ही लाखों करमु हातर कमा हातर एक्स वाला आ गया हातर आई वाई वाला आ गया तो मुकादमे हातर है एक्स वाला आधा आलवा हातर आई इन्ने वाई वाला आधा आलवा हातर आई इन्ने इन्हीं सामे तो ना हातर आ हमें ना उड़ा रहा है ना हमें दीप्ति का वायु वाला आ गया तो मैं जिधर दाखुनु पैंतर दीप्ति का गिनी ना मैं ते काम हुए ना मैं तो ना एलाक से तो मैं यहाँ पे बी के लगाने एक हाथर का माहाथर के नहीं दिए थे अभी ढांढ दूर गांडे पुलवा इनसा कंडांग का ताले कर मैं लाख से आकलाखुनु करने विधियाँ ही ओये गैन्नुए कंडांग का ताले कर लाख से आकलाखुनु करने एक कमा देख लाख से या पिला कुनु करण नहीं आने एक कमा देख इन्हाँ एक किया ने मुकाद दे एक्स्ट्रा आई थी कोटस देख किया ने वाइट आई थी कोटस एक्स्ट्रा किया एक किया ने एक्स्ट्रा आई थी कोटस देख किया लग किया ने वाइट आई थी कोटस इन्हीं सब भी एक किया ने लाख से में तरिंग इतना डाला या ना उड़टे ती सी की ने काफी डली अन्न पुलवां एक कमा देखा किया ला ऐसे लिए तो अन्य विधि एक अंडांग का ताले एक लक्ष्य लाखों की रीमे है कि आवे आड़ती है ना राइट दें वो एक तो एरुना दिखे अन्न विषय लाम संख्या रेखा आवे क्या ना क्यों हुआ इलाके ना काट सी एक अंडांग का ताले एक लक्ष्य लाखों करने विधि है वाम वो कथा करने सर ओ दाने पैते रीने पैते खांडा अंकल आकुन कराने की वो तो हमने इधर हरने रीने पैते क्या ना मामा इधर ये तो किया ना हम दाने टा रीने पैते माँ कथा करें ने इस रहाटा माँ ये का किया ना दाने टा दाने पैते दिए ने वो वितराई मामा की हुए मेडिकल पहले लिदे राइट इन्हें आगे पोते दिए ना वाह एकासिया तूना पिटू है अच्छा पोते दिए ना एकासिया तूना पिटू है पुनरीक्षण अभ्यास या मैं देंगन ने पुकारना वलिंग ये दे सांपूर्ण कराने पुलवां बरांडे को पालेवनी कहाँ नहीं ना वाह रीना तूना हाँ पहाड़ तरफ पाव दिए ना निकिला सियाल नमल याद आग पान मनाद ए
ඉස්සලා දැනගන්න ඉපැයි නිකල කියන්නේ මොනවද කියලා. ඔන්න සංඛ්‍යාන එක මම ඇන්දා මේක බිංදුව ධන 1 ධන 2 ධන 3 ධන 4 ධන 5 ඔය විදිහට යනවා මේ පැත්ත ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ආදී වශයෙන් මේ පැත්තට තියෙනවා නිකල කියලා කිව්වේ පූර්ණ සංඛ්‍යාවලට බිංදුවත් සමග බිංදුවත් සමග පූර්ණ සංඛ්‍යාව අපි ගත්තාම අපි කියනවා නිකල කියලා ඒ නිසා අපිට කියනවා ऋण तुनाई धन पहाय अतर अतर की संख्या गाने अतर की धन पहा गए अभी संख्या ऋण देखेनवा ऋण बिंदु धन एक धन देख धन तुन धन अतर आपने बोलवा ऋण देख ऋण बिंदु धन एक धन देख धन तुन धन हतर की उत्तरे आप संपूर्ण कर ඕක තමයි අපිට ලැබෙන පිළිතුර පැහැදිලි නේද මම එකක් ඔයාලට කියලා දුන්නේ ඍණ තුන සහ ධන පහ අතර පවතින නිකිල කිව්වහම අපි බිංදුවත් ඒකට අයිති ධන නිකිල කිව්වොත් ධන සංඛ්‍යාතික විතරයි ඍණ නිකිල කිව්වොත් ඍණ සංඛ්‍යාතික විතරයි ඒක මතක තියාගන්න ධන නිකිල කියන්නේ ධන ටික විතරයි ඍණ නිකිල කියන්නේ ඍණ සංඛ්‍යාතික විතරයි पुनरीक्षण अभ्यास इतना संपूर्ण कर फोटो अरे मैं इवराज ले रहा लीली इवराज दे अरे मांग वह कथा करे पुनरीक्षण अभ्यास इधर डाल इली तुरंत गया හරි ඊළඟට අපි අද මාතෘකාවක් ලියමු තව එකක් තුන්වෙනි එක සංඛ්‍යා රේඛාව මත තුන්වෙනි අනුමාතෘකාව සංඛ්‍යා රේඛාව මත භාග හා දශම නිරූපණය भाग हा दशम निरूपणे भाग हा दशम निरूपणे එනම් කොහෙද මේ සංඛ්‍යා රේඛාව අඳින්නේ යන්නේ අන්න සංඛ්‍යා රේඛාවක් අඳිනවා ධන එක ඇඩ් කරලා අඳින්න වෙනවා ධන देख मैं बैठते ऐड कर लांडिंग डे रीने का रीना देख रीने का रीना देख दें मैं संख्या रेखा वे दशमाई बागाई निरूपण एक रंडा यान अरे दें मैं का कोटा दहाई कट बेदूर මේ බිංදුවේ ඉඳලා එක දක්වා තියෙන කැලල කොටස් 10කට බෙදුවොත් අපිට එනවා දශම එකක් කියලා. එක කොටසක් දශම එකක් කියන එක පැහැදිලිද? එහෙම නේද? මේ කොටස් 10කට බෙදුවොත් ඒ විදිහට එනවා. එතකොට මේ කොටස් 10 අපි ලකුණු කරගන්න මෙහෙම ඉඳලා 1 2 3 4 1 2 3 4
संपूर्ण कैल एक सह देखा अतर तीन कैल मम हतर कट बेदन हतर कट बेदुआ हतर एक हतर मेन मे तुंगी अवस्था मेन मे का भाग्य लगन कर दान इकाई हतर तुना पीदी भाग संख्या आप लगन कर दान इकाई हतर तुना पीदी देखिए कोटा सातर कट बेदला මේ තුන්වෙනි කොටස තියෙන්නේ ඒ නිසා අපිට ධන 1 4න් ධන 1 4න් 3ක් විදියට අපිට ලකුණු කරන්න පුළුවන් එතන. පැහැදිලිද? ඔය විදියට ලකුණු කිරීම කරන්න පුළුවන්. දැන් ඍණ පැත්තටත් ඕම තමයි. ඍණ පැත්තටත් අපිට මේ විදියට दशम विधिय दशम हाथाई पहा के लिए अन्न पुलवा दें श्रीन दशम पहा लाखों कराने की बात मेतर पुलवा ने श्रीन दशम पहा मेतर में आते आप इधर श्रीन बिंदु आई दशम पहा श्रीन बिंदु आई दशम पहा मेतर लाखों कराने पुलवा वही देते बाग सह दशम लाखों कराना तो गुल्लो देने गांडो ने तेरुना दिखे पे का संख्या පුළුවන්නේ දෙක කරන්න පුළුවන් සර් right හොඳයි එහෙනම් ඒක කරලා මට එවන්න 25 ඒක අභ්‍යාසය අපි යන් තවත් එක් කොටසකට හතරවෙනි එක අපි ගමු දැන් හතරවෙනි එක හතරවෙනි අනුමාත්‍රිකාව විදියට බීජීය පද සහිත බීජීය පද සහිත අසමානතා අසමානතා සංඛ්‍යා රේඛාවක නිරූපණය बीजीय पद सहित असमानता संख्या रेखावक निरूपण बीजीय पद सहित असमानता संख्या रेखावक निरूपण विशाल
පර්වතාලියාගම විශාලයි. විශාලයි කිව්වොත් අපි සමාවිතා කරන සංකේත මෙහෙම. විශාලයි. ඊළඟට තව එකක් කියනවා විශාලයි හෝ සමානයි. විශාලයි හෝ සමානයි කිව්වොත් අපි භාවිතා කරන සංකේතය ඔය විදිහට. මේ යටින් ඉරි කැල්ලකුත් ගන්න විශාලයි හෝ සමානයි කියන්නේ. ඊළඟ එක තමයි කුඩයි. කුඩයි කියලා දක්වන්න අපි භාවිතා කරන මේ විදිය සංකේතය කුඩයි කියලා දක්වන්න. මේක ලියාගන්න විශාලයි කිව්වහම මේ විදිය සංකේතයක් විශාලයි හෝ සමානයි කිව්වහම මේ සංකේතෙම යටට සමාන ලකුණක් කියන විදියට පෙන්වලා තියෙනවා. විශාලයි හෝ සමානයි. ඊළඟට කුඩයි හෝ සමානයි උඩයි හෝ සමානයි කියලා පෙන්වන්නේ මේ කුඩයි කියන එකම මේ වැද්ද සමාන ලකුණක් ඇඳලා පෙන්වනවා. පැහැදිලිනේ? ඔන්න ඔය විදිහට අපිට ලකුණු කිරීමක් කරන්න පුළුවන්. හරිද? දැන් අසමානතාවය වීජීය පදත් එක්ක තියෙන්නේ. වීජීය පද. ඒ නිසා දැන් වීජීය පද ගැන අපි අහලා තිනවා x අකුරව භාවිතා කරනවා. ඒ නිසා විශේෂයෙන් මෙතන x තමයි භාවිතා කරන්නේ. x විශාලයි අවස්ථාව. යම්කිසි ලක්ෂණයක්. x විශාලයි 1. දෙවෙනි අවස්ථාව x විශාලයි හෝ සමානයි 1. දෙවෙනි එක, තුන්වෙනි එක x x කුඩයි 1. ඒකයිෝ සමානයි එක විදියට අපිට නම් උදාහරණ කරලා බලන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා. තේරුණාද? මේ ටික වගන්නද මං? හරි. දැන් මේකේ පද දෙකක් තියෙනවා. මේ හොඳට බලන්න මේකේ පද දෙකක් තියෙනවා මේ විදියට. මම මේ කොටස් දෙකකට බෙදන්නම්. මේක හරියට තේරුම් ගන්න මේක ප්‍රධාන වචන දෙකක් තියෙනවා. වචන දෙකක් තියෙනවා. පළවෙනි වචනේ තමයි හොඳට තේරුම් ගන්න මේ වචනේ වෙනස නිකිල විසඳුම් කුලක. මොකද වචනේ? නිකිල විසඳුම් කුලකය. නිකිල විසඳුම් කුලකයට තව වචනයකුත් කියනවා. මේකට කියනවා පූර්ණ සංඛ්‍යා විසඳුම් කියලා. ආවත් මේකම තමයි. පූර්ණ සංඛ්‍යා නිකිල විසඳුම් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පූර්ණ සංඛ්‍යා විසඳුම් කුලකය කියලා ඇහුවා. මෙන්න මේ තීරුවේ කරන විදියටයි ඔයා ගාන හදන්න ඕනේ. ඊළඟ එක තමයි එහා පැත්තේ අපිට කියලා දෙනවා සියලු විසඳුම් කුලකය. සියලු විසඳුම් කුලකය. වාර තේරුණාද මේ වචන දෙක? බලන්න පුතාලට තේරුණාද කියලා? පළවෙනි වචනේ මොකද්ද හැමෝම කියන්නේ? පළවෙනි වචනේ මොකද්ද? නිකිල විසඳුම් කුලකය. ඕ නිකිල විසඳුම් කුලකය. දෙවෙනි වචනේ? සියලු විසඳුම් කුලකය. සියලු විසඳුම් කුලකය. සියලු විසඳුම් කුලකය. හරි. දැන් මේ වචන දෙකක් කියලා පැහැදිලි නේද? ඔව්. Right. මෙතන දෙකක් මෙතන තියෙන්නේ. මේ දෙපැත්තම විසඳුම් කුලකයේ විසඳුම් කුලකයේ තිබුණාට මේ පැත්තේ තියෙන්නේ නිකිල විසඳුම් කුලකයේ. එහෙම නැත්නම් තව වචනයක් ඒකට කියනවා පූර්ණ සංඛ්‍යා විසඳුම් කුලකයේ කියලා. මේ පැත්තට අපි කියනවා සියලු විසඳුම් කුලකය කියලා. පැහැදිලිද? ඔන්න ඔය වචන දෙක වරද්ද ගන්න එපා. විභාගෙදී ඔයාලට ගැටලුවක් ඇති වෙයි එහෙම වුණොත්. Right. උදාහරණයක් කරමු. මේ පැත්තේ අපිට දෙනවා මෙන්න මෙහෙම සංකේතයක්. මේක කියවන්නේ කොහොමද? මේ කියවන්නේ කොහොමද? x විශාලයි 2ට වැඩි. ඔව් නෑ නෑ මෙහෙම කියන්නේ x විශාලයි 2. ඊවහරේ x විශාලයි 2. එහෙනම් x විශාලයි 2 කිව්වහම අපෙන් ආන්නේ නිකිලමය විසඳුම් කුලකය ලියන්න කියලා. මොකද කියන්නේ?
විද්‍යාවේ විසඳුම් කුලකේ දැන් මේක ගැටලුවක් විදිහට අපි දුන්නොත් මේ එක්සිශාලයි දෙක නිකිල විසඳුම් කුලකය ලියන්න. කොහොම අපිට දෙනවා? ඔක තමයි ප්‍රශ්නේ. එතකොට අපි නිකිලමේ විසඳුම් කුලකයයි අපි ලියන්න ඕනේ. දැන් x විශාලයි 2 කිව්වොත් 2 ේ ඉලක්කම ගන්න පුළුවන්ද බැයිද? කියන්න කවුරු? ආ මේ විශාලයි 2 කිව්වොත් හොඳට මතක තියාගන්න අපිට 2 ේ ඉලක්කම ගන්න බෑ. එහෙම x විශාලයි 2 කිව්වොත් 2 ේ ඉලක්කම අයිති නෑ. දෙකේ ඉලක්කම ආйти නෑ. එහෙනම් දෙකට වැඩිය විශාල සංඛ්‍යා මොනවාද? දෙකට වඩා විශාල සංඛ්‍යා මොනවාද? කියන්න. දෙකට පස්සේ මොකක්ද තියෙන්නේ? ඔව් කියන්න. ධන 3. ඔව් දෙකට පස්සේ තියෙන ධන 3 පූර්ණ සංඛ්‍යා නේද? නිකිල කිව්වේ පූර්ණ සංඛ්‍යා කියලා මම කිව්වනේ. එහෙනම් ධන 3, ධන 4, ධන 5, ධන 6 ධන 7 ওই විදිහට ඉවරක් වෙන්නේ නැහැ නේද? ওই විදිහට අපිට ලියන්න පුළුවන්. ඒ නිසා අපිට ලියන්න පුළුවන් ධන 3, ධන 4, ධන 5, ධන 6 ආදී වශයෙන් තිත් ටිකක් තියලා මේ විදිහට වරහන වහන්න පුළුවන්. මේක තමයි අපේ පිළිතුර. මොකද්ද අහන්නේ? x විශාලයි 2 නිකිල විසඳුම් කුලකය ලියන්න. ඔන්න නිකිල විසඳුම් කුලකය ලියන්න කිව්වොත් ওই විදිහට ලියන්න. තේරුණාද? දේවින්දි හරියද තේරුණාද? ඔව් සර්. හරි ඊළඟට මේක අපිට සංඛ්‍යා රේඛාවක දක්වන්න කියලා. ඊපස්සේ මේකෙන් අහනවා අපිට සංඛ්‍යා රේඛාවක දක්වන්න. අපිට කියනවා සංඛ්‍යා රේඛාවක මේක ඇඳලා පෙන්වන්න කියලා. ඒ නිසා දැන් අපි සංඛ්‍යා රේඛාව අඳිමු. මීට අදාළ සංඛ්‍යා රේඛාව අඳිමු. ඔන්න සංඛ්‍යා රේඛාව මම අඳිනවා බිංදුව ධන 1 ධන 2 ධන 3 ධන 4 ධන 5 ධන 6 මේ පැත්තේ ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඔය විදිහට සංඛ්‍යා රේඛාව අපිට අඳින්න පුළුවන්. මෙහෙම ඇඳලා දැන් නිකිල විසඳුම් ගහන්නේ. පැහැදිලිව තේරුම් ගන්න නිකිල විසඳුම් ගහන්නේ. නිකිල විසඳුම් අහනවා අපිට ලකුණු කරන්න ඕනේ මේකේ 2 නැතුව 3 ඉලක්කම ගන්න. පැහැදිලි එනිසා අපිට මේක පුළුවන්. ඇදලි නේද? ඔන්න දැන් නිකිලමේ විසඳුම් කිව්වොත් ඔය විදියට එන්න ඕනේ. ඊළඟට දෙවෙනික මේ පැත්තට අපි ගමු. x විශාලයි 2 සියලු විසඳුම් කුලකය ලියන්න. නැත්නම් ලියන්න අත්‍තරම බෑ ඒක. කුලකය සංඛ්‍යා රේඛාවක දක්වන්න. කියන එකයි තියෙන්නේ. සියලු විසඳුම් කිව්වොත් අපි දන්නවා පූර්ණ සංඛ්‍යාව විතරක් නෙමෙයි දශම සේරම ලියන්න වෙනවා. භාග සේරම ලියන්න වෙනවා. ඒ නිසා අපිට සංඛ්‍යා රේඛාවක තමයි දක්වන්න වෙන්නේ එළින්ම. දැන් අපි දන්නවා මෙතන විශාලයි ධන 2 කියලානේ තියෙන්නේ. ඒ නිසා මේකේ අපිට ධන 2 ගන්න බෑ. මේකේ ධන 2 ගන්න බෑ අත්‍තරම අපිට. ඒ නිසා අපිට ගන්න වෙන්නේ ධන 2 අතෑරලා ඉතුරු ටික. බලන්නකො අඳින විදිය. ඔන්න සංඛ්‍යා රේඛාව ඇඳ මේ විදියට මේ පැත්ත බිඳුව
धन एक धन देख धन तुन धन हतर धन पहा धन हय ऋण एक ऋण देख ऋण तुन किया बल अंदर विधि बल धन मे एक विशाल धन देख ऐना धन देख गावा रौमा का धन देख गावा रौमा का भाई विशाल निशा सामान नैति निशा मेद पाठ करे मुकदम करते मे रौ मे मेद पाठ करे विशाल निशा विशाल हो सामान तिब्बन मेतन मेद पाठ करण सीएलो विशंधु निशा पीट करे संख्या रेखा दक्वाने धन देखने वाली विशाल पैत दकुन दम धन देखने वाला विशाल दकुन पैत वम पैत दकुन अभी मेक इसरा मे विधि रेखावा मे पेंसल मे विधि रेखावा संख्या रेखाव अभी कथान करानी तेरुना दे मोटे में हाँ हाँ सर ऐताप तो दाहरण या कभी करन बालन बोलवां इकमनी मामा करला पेन्ना ना मामे के बैठते हैं ना ला मकान ना में बैठते हैं බලන්න තව උදාහරණයක් දෙවෙනික විදියට මේක අපිට කියනවා x කුඩයි හෝ සමානයි ධන 1 කුඩයි හෝ සමානයි ධන 1 කියලා එකක් තියෙනවා මේක අහන්නේ නිකිලමේ විසඳුම් කුලකයයි අහන්නේ මේ සමාන ලකුණු මම මෙතන භාවිතා කරලා තියෙනවා ඒ නිසා ඒකත් අපිට තේරුම් ගන්න පුළුවන් සමාන ලකුණු භාවිතා කරලා තියෙන නිසා අපිට ගන්න වෙන්නේ ධන 1 ධන 1 ගන්න ඕනේ ඊට වෙලිය අඩුවේ වනේ තියෙන්නේ කුඩයි කියලා කියන්නේ අඩුයි කියන අදහස हम माइक के ऑफ कर गए अंडे दाने का ने वाली आडू ही बिंदु है इलाके टा रीने देख का रीने तो ना आदि वासे निवर्य आप पे नहीं है ये विधि तो लाखों के निमक कराने पुलवा इलान संख्या रेखा व काफी कोम दादी ने संख्या रेखा व काफी कोम दादी ने संख्या रेखा व का आदि ने विधि है तमाला अंडे आदि ने विधि है මේ පැත්ත බිඳුව මේ පැත්ත ධන එක මේ පැත්ත ධන දෙක මේ පැත්ත ඍණ එක ඍණ දෙක ඍණ තුන ඍණ හතර ඍණ පහ ඔය විදිහට සංඛ්‍යා රේඛාව වැන්දොත් අපිට කරන විදිය බලන්න දැන් මෙතන ධන එක ගන්න ඕනේ මේ ධන එක ගාව රවුමක් වැන්ද බිඳුව ගාව වැන්ද මෙහෙම පූර්ණ සංඛ්‍යානේ අහන්නේ ඒ නිසා ඔහොම අපිට වම් අත පැත්තට ලකුණු කිරීමක් කරගෙන යන්න පුළුවන් තේරුණාද प्रश्न बिंदु දින තුන ආදි වශයෙන් ලකුණු කරා මෙතන සමානයි කියලා තියෙනවනේ මේ කුඩයි හෝ සමානයි එහෙනම් අමම මෙතන එක ගාව රවුම ඇඳලා මැද පාට කරන්න ඕනේ ඇයි හේතුව මේක සමානයි තියෙන නිසා එක ගාව අමම ධන එක ගාව රවුමක් ඇඳලා ඒක පාට කරා ඇයි ඒක සමාන නිසා හැබැයි මේකේ කුඩා පැත්ත වම් පැත්ත දකුණු පැත්තද කුඩා පැත්ත වම් පැත්ත දකුණු පැත්තද වම් පැත්ත වම් පැත්තේ නිසා වම් පැත්තට අපි පාට කිරීම කරන්න ඕනේ. වෙනවනේ. වම් පැත්තට මෙහෙම පාට කිරීමක් අපි කරන්න ඕනේ උඩ. තේරුණාද? हाँ
මේක අද දවසේ අපිට කතා කරන්න තියෙන වෙලාවත් එක්ක ඔය ටික තව එක කොටසක් අපිට ඉතුරු වෙනවා ඒක ඊළඟ දවසේ අපි කරමු ඔයගලන්ට නම් gedaladi කරන්න පුළුවන් 25 එක අභ්‍යාසයයි 25 දෙක අභ්‍යාසයයි විතරක් කරලා එවන්න 25 එක අභ්‍යාසය සහ 25 දෙක අභ්‍යාසය කරලා එවන්න 25 එක අභ්‍යාසය සහ 25 දෙක අභ්‍යාසය කරලා මේ පාඩම සම්පූර්ණ කරන්න තව කොටසක් ඉතුරු වෙනවා මේක ඊළඟ දවසේ සාකච්ඡා කරමු අද එතකොට කතා කරමු මාතෘකා හතරක් තිබුණා පළවෙනි එක තමයි සංඛ්‍යා රේඛාව ඊළඟට ඛණ්ඩාංක තලය ඉන්පස්සේ අපි කතා කරා තුන්වෙනි එක විදිහට සංඛ්‍යා රේඛාව මත භාග සහ දශම ලකුණු කරන විදිය අවසාන වශයෙන් අපි කතා කරා වීජීය පද සහිත අසමානතා සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්නේ කොහොමද කියන එක ඒකේ අවස්ථා දෙකක් කිව්වා වචන දෙකක් මේක අතිශය වැදගත් විකල විසඳුම් කුලක ඇවුවොත් කරන විදිය සියලු විසඳුම් කුලක ඇවුවොත් කරන විදිය ඔය දෙක ප්‍රයෝගික කරගෙන ඔය දෙක ප්‍රයෝගික කරගෙන 25 දෙක අභ්‍යාසය කරන්ඩ उपयोगी करगन विशिपाहे देखा अभ्यास करला इलंग दावसे आपे साक्षात्कार करूं हैं देने टापे अल दावसे में पाठ में वर्क करना इलंग दावसे आपे दावतब हमोटे में सुबह अलुत्ता उरुद्दा केला प्रार्थना करना तमंगे आलू अंडा किया नानी दावसे में एक र संबंध बैंड केला